මන්දනගන්න කැමති මගේ ස්වාමීන් වහන්ස භාවනා කිරීම සඳහා අපි වනගත වෙන්න ඕනේද එහෙම නැත්නම් අපි කැලෑවකට යන්න ඕනේ එහෙම නැත්නම් අපිට පුළුවන්කම ලැබෙවිද නගරේ ඉඳලා ඒ සුදුසු පරිසරයක් නිර්මාණය කරගෙන භාවනා කරන්න මට ඒ කාරණා පිළිබඳව ටිකක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස ඇත්තටම ඩිලාන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කලින් මම අහන්නේ මේ ප්‍රශ්නේ වාහනය පුරුදු වෙන ජනකෙන්ට වඩා ලේසි वाहन ඒ වාහනයක් පුරුදු කරලා ඉවර වෙලා පාරට දැම්මට කමක් නැහැ. ඕක ඇතුලේ තියෙනවා භාවනාවට උත්තරේ. එක පාරටම මහා පිටකොටුවේ බස් හෝල්ඩ් එකේ ගිහින් ඉඳගෙන භාවනා කරන්න යනවට වඩා. මොකද එතනදී ආරම්මන විසමයි, අපිට ඇහෙන ශබ්ද විසමයි, ඇහැට පේන රූප විසමයි, නාහයට දැනෙන ගඳ සුවඳ විසමයි. ඒවත් එක්ක මොන භාවනාවක්? අඩුම කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා නියපොතු කපා ගන්න තු භාවනා කරන්න. चक्षु विज्ञानी पाल आरण्योत विज्ञानी पाल मे स्वाभाविक शब्द कन हुआ गान विज्ञानादी देवालत बड़ास्यूम भावेट पत्ला तमंगे शिवरिंग्यम दुंग दावो ध्यानयक वडन कनेक् निमित्त हिरवेन्न पुलुवन् ध्यानयट बहिन्नतु हेतुव अर प्रीति सुख एकग्गता केन चैतसिक धर्मवल संपूर्ण क्रियात्मक भावयट एन्न मम्मि धर्मानुकूलव केन संपूर्ण क्रियात्मक भावयट एन्न अर तमंग तुल तमंगे गाविम्म नगेन दुर्गंधे हेतु वेन्न पुलुवन् एनिसाई भिक्षुवट किव्वे හොඳට හිසරවල් බාල සිවුර පොරවගෙන පිරිසිදුවට පිළිවෙලකට කුඩා පලිබෝධ මහ පලිබෝධ දුරු කරලා භාවනා කරන්න කියලා. ඒකට තමයි අයියා නිකන් හිතන්න භාවනා කරන්න පුළුවන් ද? නිතරම නිකන් අපි පේරවත් එක ඉඳගෙන ඉන්න. හැමතිස්සෙම මිනිස්සු පේර කඩන්නේ. ඔතන යෝගාවචරයට භාවනා කරන්න බෑ. ඒ නිසා ඒකාන්තයි අනිවාර්යෙන් භාවනාවට යන කෙනෙක්ට මගේ නෙමෙයි නියමයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අරඤ්ඤගතෝවා, රොක්කමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා. එනිසා භාවනා කරන්න කැලේටම යන්න ඕනි කියලා එකක් නැහැ. නමුත් භාවනා කරන්න හුදකලා නිහඬ නිසංසල මනස නිවන පරිසරයක් තිබිය යුතුයි.